ආයුබෝවන් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔබ සුපුරුදු පරිදි එක්වන්නේ ස්පෝර්ට්ස් පැවිලියන් විත් ධනුෂ්ක රවින්ද වැඩසටහනත් සමග ඉතින් අපි අද දවසේදී කතා බහ කරන්නට සූදානම් වන්නේ ටිකක් කාලෙකින් ක්‍රිකට් පිටියේ දකින්න නැති චරිතයක් පිළිබඳව වමත් වේගපන්දු යවන ක්‍රීඩක මොහමඩ් ඩිල්ෂාඩ් සමගින් ආයුබෝවන් කියලා පිළිගන්නවා ඩිල්ෂාඩ් ආයුබෝවන් දවසකයි ඩිල්ෂාඩ් දැන් මේ කාලෙකින් වාව මේ අපි දැක්කේ නැහැ මේ දේශීය තරංග බිමේවත් දැක්කේ නැහැ මොකද උනේ ඇත්තටම මේ දවස්වල මොනවද කරන්නේ ඇත්තටම දනිෂ්කායේ 2019 තමයි මම අන්තිමට ගිහුව 2019 ඊට පස්සේ 2020 කොවිඩ් එක ක්‍රිකට් නැවතුවා ඊට පස්සේ ගිය අවුරුද්දේ අන්තිම අවුරුද්දේ මාව සස්පෙන්ඩ් කරා ඉතින් මේ මම බදුරලිය ගැහුවේ ලාස් සීසන් සයින් කරලා ඊට පස්සේ කලින්වත් මේ ප්‍රොෆයිල් සයින් කරලා තිබ්බා මම සැරසන්ස් ඒකත් එක්ක පොඩි මේවක් ගිහිල්ලා ඊට පස්සේ එන්ක්වයර් එහෙම තිබ්බා ක්‍රිකට් බෝඩ් එකේ ඊට පස්සේ මාව සස්පෙන්ඩ් කරා අයියේ මේ ඉතින් ලාස්ට් ඉයර් මම ගෙහුවේ නැහැ ඉතින් මේ අවුරුද්ද සැරසන්ස් ගහන්න ඉන්නවා මම ඔයාට වසරක ක්‍රිකට් තානමක් දම්බුනේ මොකක්ද උනේ ඇත්තට මෙතනදි නෑ ඇත්තට උනේ දනිෂ්ක අයියේ මේ සීසන් එකට විතරයි සස්පෙන්ඩ් කරේ මාව ඒ කියන්නේ ප්‍රොෆයිල් ප්ලේස් ප්‍රොෆයිල් ක්ලබ්ස් දෙකක සයින් කරන්න බෑ ඒක මන් දැනන් හිටියේ නෑ එහෙම හිටියා නම් ඒ වගේ මෝඩ වැඩක් කරන්නේ නෑ මම දැනන් හිටියන අයියේ ඒක නිසා ඉතින් ලාස්ට් ඉයර් විතරක් ඒ කියන්නේ ලාස්ට් සීසන් එකට විතරක් මාව සස්පෙන්ඩ් කරායි ඇයි ඔයා ඒ වගේ දෙයක් කරේ ඔයා දන්නේ නැති ඉඳද නැත්තම් මොකක්ද උනේ ඇත්තටම නෑ ඇත්තටම ඇත්තටම අයියේ මේ මම නම් වලින් කියන්නේ පළවෙනි ක්ලබ් එකේ කිව්වා ඉතින් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඉතින් ප්‍රොෆයිල් සයින් කරාම ඕනතරම් ප්‍රොෆයිල් සයින් කරන්න පුළුවන් කියලා ඒක විශ්වාස කරලා තමයි මම ඒක කරේ ඉතින් ඇත්තටම මම ඒ වගේ දෙයක් දන්නවා නම් ඉතින් කවුරුත් ඒ වගේ මෝඩ වැඩක් කරන්නේ නැහැ ඒ කියන්නේ අවුරුද්දක් එක සීසන් එකක් කියන්නේ අපිට පාඩුවේ ඇත්තටම ඒ කියන්නේ මැච් පහක් කරේ හයක් කරේ හතක් කරේ ගහලා අතන පර්ෆෝමන්ස් නේ පෙන්නන්න ඕනේ ඉතින් වයසත් යනවා ඉතින් ඒකත් එක්ක ඉතින් මං ඇත්තටම ලාස්ට් ඉයර් කරපු අවුරුදු කරපු මං මේක වැරදි මම ඒ කියන්නේ මෝඩ තීරණ ගත්තේ මම ඒ කියන්නේ ඔයා දුක් වෙනවද මේ වෙනකොට නෑ ඇත්තටම ඉතින් දනිෂ්කයි ක්‍රිකට් ප්ලේ කෙනෙක්ට එක සීසන් එකක් කියන්නේ ඒක මාරම අමාරු ඒ කියන්නේ එච්චරට මාන්සි වෙලා කැපවීමෙන් මේ සමහර දේවල් කරලා පන්දුව දෝලණය කරන්න පුළුවන් හැකියාවක් තිබෙන පන්දු යවන්නෙක් විදියට මේ දවස්වල කොහොමද පුහුණු වීමෙම සිදුවෙන ආකාරය හවයි ඇත්තටම දනිෂ්කායේ මේ දවස්වල ඉතින් කොහෙවත් අවුට්ඩෝස් වලට යන්න බෑ මට ඉතින් සිටුේෂන් එක මම ඉතින් අපේ අකුරණ තියෙන ඉන්ඩෝ එකක් මම ඒකට ගිහිල්ලා ඉතින් මගේ පැත්තෙන් පුළුවන් තරම් උපරිම කරනවා මම ඒ කියන්නේ කාඩියෝ ස්පොට් බෝලිං ඒ ටික ඔක්කොම උපරිම කරනවා ජිම් ඉඳන් ඔක්කොම කරනවා මම උපරිම කරනවා අවුට්ඩෝර් නෑ ඉන්ඩෝ ඒ ජිම් උත් කරනවා ගෙදර දැන් ඔබ අකුරණ තමයි පදිංචි වෙන කියන්නේ මහනුවර දිස්ත්‍රික්කේ දැන් මේ දවස්වල මහනුවර දිස්ත්‍රික්කේ ආශ්‍රිතව මේ ශ්‍රී ලංකා ආරාධිත 2020 ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙනවා මේ දවස්වල ඔබට දුකක් නැද්ද මේ තමන්ගේ ගමේදී ක්‍රීඩා කරන මේ තරගාවලියේ ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබෙන්නේ නැති එකගෙන ඒකට හේතුව තමයි ඇත්තම දුකයි දානිෂ්කයි අඩිත් එක මේ ටෝර්නමන්ට් එක ඕගනයිස් කරලා තියන්නේ කොන්ට්‍රැක්ට් ප්ලේස් ලව ඉතින් මම කොන්ට්‍රැක්ට් නෑ මේ කොන්ට්‍රැක්ට් ප්ලේස් ලව එකේ නෑ මම ඒ කියන්නේ ලාස්ට් ඉයර් ගෙහුවත් නෑ ඒකත් එක්ක ඉතින් ඒක තමයි කියන්නේ මොන වුණත් එක සීසන් එකක් අපරාදේ සීසන් එකේ මම ගෙහුවත් නිකන් බෙන්ච් එකේ හිටියොත් මොකක් හරි වෙනවනේ ඉතින් ගහලා තිබ්බත් perform කරනවා මම ඒ කියන්නේ 100%ක් ෂුවර් කරන්නේ chances තියෙනවා එම්ම perform කරලා තිබ්බත් මාත් කන්ට්‍රැක්ට් එකේ මේ දැන් ගහන ටෝර්නමන්ට් එකක් ගහන්න තිබ්බා සමහර විට ඇත්තටම දුකයි දනිෂ්කයි ඒ වගේ ඉතින් ඇත්තටම මේක මාර එක්ස්පීරියන්ස් එකක් ඉතින් ඒ වගේ day night
මැච් එක ගහනවා කියන්නේ මාර එක්ස්පීරියන්ස් එකක් ඒක ඒ කියන්නේ ලයිට්ස් එක එක්ක ෆීල් කරන එක ඒක එක්ස්පීරියන්ස් එකක් ඉතින් ඇත්තම හොඳයි ඉතින් ඒ වගේ කරන්න දේ වසරක් එළියෙන් ඉන්න සිදු වුණා දැන් මොකක්ද ඊළඟ ප්ලෑන් එක මගේ ප්ලෑන් එක දනුෂ්කයි ඇත්තම කියනවා නම් ඉතින් මම ඉතින් ටාගට් කරන්නේ මේ අවුරුදු LPL එක මගේ පළවෙනි ටාගට් එක මේ අවුරුදු LPL ගැහුවොත් හොඳයි මගේ ටාගට් එක ඇත්තම LPL එහෙම මේව කරලා ඉතින් ඒකින් perform කරලා අපේ නැෂනල් ටීම් එක ගහන්න තමයි මගේ දැනට තියෙන්නේ ගෝල් එක LPL එක ගහලා කොමරි ජාතික කණ්ඩායමට එන්න ඕනේ කියන කොතරම් විශ්වාසයක් තියෙනවද මෙහෙමයි දනිෂ්කයි දනිෂ්කයි බාලෙදි මගේ ඉන්ටර්විව්ස් වල ෆාර්මා ඉන්ටර්විව්ස් වල ඉතින් කෝචස්ලා ඉතින් මං ගැන කතා කරලා තියෙනවා ඒකත් එක්ක මට විශ්වාසයක් තියෙනවා දනිෂ්කයියේ ඩොමෙස්ටික් ලෙවල් වල සාමාන්‍යයෙන් ඒ කියන්නේ 100ට 100ක් නැතුණාට up to 75% මට perform කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා ඒ කියන්නේ especially left arm bowler නිසා මම කියන්නේ ඉතින් 2019 ගත්තොත් ඒත් සීසන් එකේ අන්තිම මැච් එක විකට් 7ක් කැරියා මම 7ක් කැරියා ඉතින් ඒ 7ක් අරන් ඉතින් ඊට පස්සේ මම ඒ කියන්නේ මාර හෝප් එකක් තිබ්බා ඉතින් LPL හම්බ වෙයි ඉතින් මේ අවුරුදු ගහන්න පුළුවන් එහෙමම කියලා ඊට පස්සේ ඉතින් ඒ කියන්නේ 2019 නේ ලාස්ට් සීසන් එක මැච් එක ගෙවුවේ ඉතින් 20 ඉතින් කොවිඩ් නිසා ඉතින් මේ වුණා ක්‍රිකට් මොකුත් නෑ නැවතුවා ඊට පස්සේ මං ලාස්ට් LPL එකට බලාපොරොත්තු වුණා ඉතින් ගොඩාක් ලාට චාන්ස් හම්බ වෙයි කියලා මොකද උනේ නෑ දී ඒක දන්නේ නෑ දනුෂ්ක ඇත්තටම දන්නේ නෑ මොනවද උනේ කියලා සාමාන්‍යයෙන් නොමිනේෂන් දෙන්න ඕනේ ක්ලබ්ස් වල ක්ලබ් එකකින් මේ දුන්නද නැත්ද නැත්ද ඒව මොකුත් දන්නේ නෑ ඉතින් ඒ ඇත්තටම දන්නේ නෑ මොනවද උනේ කියලා ඇත්තට ඒ ගැන විශ්වාසිකින් හිටියද ඔබට LPL තරංගාවලිය පෞගිය LPL තරංගාවලිය ක්‍රීඩා කරන අවස්ථාවක් තිබෙයි කියලා ඔව් ඒ ගොඩක් විශ්වාසයක් තිබ්බා අනිත් එක කියන්නේ ගිය අවුරුදු LPL ඔක්ෂන් එකට දවස් 3කට කලින් මගේ තාත්තා නැති වුණා ඒකත් එක්ක ඉතින් ලොකුවට ඒක ඒ පැත්තෙන් මට ලොකුවට මේකක් ආවේ නැහැ ඊට පස්සේ ඒක පරණ වෙන්න තමයි මම බොරි වුණේ ඒයි මට දුන්නේ නැත්තේ නිකන් අඩුම ගන්න නමක්වත් ආවේ නැහැ මේ එහෙම මම බොරි වෙනවා ඉතින් තාමත් බොරි වෙනවා ඒකන ඒ කියන්නේ අවුරුද්දක් කියන්නේ ඉස්සලා කියෝ වගේ ලේසි නෑ අයියේ ඉස්සරහට යන්න බෑ මොන වුණොත් ඉතින් ඒ කාලෙට හොඳට කරන කාලේ ඉතින් කරගෙන යන්න ඕනේ ඉතින් ඒ වගේ ඉතින් මං නම් කියන්නේ ටැලන්ටඩ් ප්ලේස් ලට ඉතින් අවස්ථාවක් දෙන්න ඕනේ කවුරුනොත් ඉතින් එතකොට ඉතින් ඒගොල්ලෝගේ ටැලන්ට් එක පෙන්වන්න පුළුවන් පෙන්නලා ඉස්සරහට යන්නත් පුළුවන් නේද දම්ස්කේ ඔව් අපි විශ්වාස කරන්නේ ඔය දෙයම තමයි කියන්නේ දක්ෂතාවය තියෙනවනම් ඕනෑම කෙනෙක්ට අවස්ථාව ලැබෙන්න ඕනේ ඔවුන්ට ඔවුන්ගේ නිසි ස්ථානය ඔවුන්ට ලැබෙන්න ඕනේ කියන විශ්වාසය තමයි අපි නිරන්තරයෙන්ම අවධාරණය කරන කාරණාව ස්පෝර්ට්ස් පැවිලියන් විත් දනුෂ් කරවින්ද වැඩසටහනින් ඔබ පාසල් ක්‍රිකට් ජීවිතය ආරම්භ කරන්නේ මොන විදියටද මම ඉස්කෝලේ ඉස්සලාම ගෙවුවේ ග්‍රේඩ් 1 to 5 වෙනකන් අපේ ගමේ ඉස්කෝලේට ගියේ ඒ කියන්නේ අර මික්ස් ස්කූල් එකක් ඒකට ගියා ඊට පස්සේ 5 to sorry 6 to ඕලල් වෙනකන් තමයි මම අල්ලාසා කියේ අකුරන ඒකෙන් තමයි ක්‍රිකට් පටන් ගත්තේ මම අන්ඩර් 13 ඉඳන් ෆෙස්ටිවල් වෙනකන් සෙල්ලම් කරා අපි ඉතින් ඒත් ඒ දවස්වලත් ඉතින් ඇත්තටම මම ටැලන්ටඩ් ප්ලේ කෙනෙක් විදියට තමයි මට දැන් ෆීල් වෙන්නේ ඒ කියන්නේ ඒගොල්ලෝ ෆෙස් ක්ලාස් ටීම් එකට ගහන ඒ කියන්නේ මැච් එකක් ගහනකොට මම අන්ඩර් 15 ඉතින් මාවත් එක්කන් යනවා ඒගොල්ලෝ. ඉතින් අතනින් තමයි ඉතින් මාව විශ්වාස කරලා ඉතින් එක්කන් ගියේ අයියලා. ඉතින් ක්‍රිකට් ස්කෝලේ අයියලා. ඉතින් අතනින් තමයි මගේ මේක පටන් ගත්තේ අයියේ. කවුද ඔයාගේ මේ ටැලන්ට් එක මුලින්ම හඳුනාගත්තේ? ඔයා පන්දු යවන්නෙක්ද මුල් කාලේ නැත්නම් පිතිකරුවෙක්ද? මම අන්ඩර් 13 15 වල ඉතින් බැටින් ඕල්රවුන්ඩර් විදියට තමයි හිටියේ. ඊට පස්සේ ඒ දවස්වල ඉතින් මට බෝලයක් අපෝට වැදුනා. ඊට පස්සේ මම බය වුණා. ඒකින් තමයි ඊට පස්සේ මම ඒ කාලේ ඉඳන් බෝලුත් කරනවා බැටුත් කරනවා ඉතින් වැඩිපුරම කරේ ඉතින් බෝලින් තමයි ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන් බෝලින් තමයි වැඩිපුර කරේ මම ඊට පස්සේ දනුෂ්කා ඇහුවා මේ කවුද ටැලන්ට් එක මේ කරගත්තේ කියලා අපේ නුගවල සෙන්ටර් ස්කූල් එකේ ඒගොල්ලෝ ඕගනයිස් කරලා
T20 ටෝර්නමන්ට් එකක්. එතකොට අල් අසර් මදීනා තව ස්කෝල් දෙකක් නුගෝල ස්කූල් එකක තව ස්කෝල් එකක් ඒකෙන් ටෝර්නමන්ට් එකක් ගියා. ඇන්තනිස් උත් ඇවිල්ලා හිටියා. යස් ඇන්තනිස් ඇවිල්ලා හිටියා. ඒ හතර ටීම්ස් හතරම ටෝර්නමන්ට් එකක් ගෙවුවා. ඒකේ ඇන්තනිස් කෝච් මම එතකොට පළවෙනි පාරයා දකින්නේ. ඊට පස්සේ මගින්ම තමයි ඇවිල්ලා ඇහුවේ මේ අල් අසර්ගේ කවුද මොහොමඩ් ඩිල්ෂාඩ් කියලා. ඊට පස්සේ කිව්වා ඒ දවස්වල ඇත්තටම මේ දන්නෙත් නැහැ කවුද එහෙමම කියලා. ඊට පස්සේ මම තමයි කියලා කිව්වා. නෑ මේ නිකන් තමයි ඇහුවේ. එතකම මම දන්නේ මෙයා කවුද කියලා. මේ නිකන් තමයි ඇහුවේ. හරි පුතා සෙල්ලම් කරන්න කියලා. ඊට පස්සේ මේ මැච් එකේ අනුෂ්කායේ මම ඕවර් 4ක් ලකුණු 7ට විකට් 4ක් ඇරියා. අතනින් තමයි ඒ කෝච් මාව දැකලා ඊට පස්සේ මාව දැම්මා ඉතින් නෙක් බෝලර් විදියට පල්ලෙ කලේ. මොකක් හරි ටීම් එකක් ඇවිල්ලා ඒකට බෝල් කරන්න. ඊට පස්සේ අතනින් තමයි චම්පක රාමනායක සර් මාව දැකලා ඊට පස්සේ පුතා කොහිත මැච්චර කල හිටියේ කවුද ඔයා ගෙනාවේ. අතනින් තමයි මගේ කොළඹට ඇවිල්ලා අතනින් තමයි පටන් ගත්තේ අය මම ක්‍රිකට් කැරිය එක. ඒ කියන්නේ චම්පක රාමනායක ඔබේ ක්‍රිකට් ජීවිතේ යම් කඩයිමක ඉන්න කෙනෙක්. Yes. මට මාව ඇන්තනිස් කෝච් එයාගේ නම කිව නැහැ මිස්ටර් මුස්නි. මුස්නි සර් තමයි මාව ගෙනිච්චේ. දැන් ඔය විදියට ඔබ පාසල් ක්‍රිකට් වලින් එනවා මේ පළමු පෙළ නැත්තම් ක්‍රීඩා සමාජ මට්ටමේ ක්‍රිකට් වලට ඔබ මුලින්ම නියෝජනය කරේ මොන ක්‍රීඩා සමාජයේද? මම සෙල්ලම් කරේ මුලින්ම පානදුර 2012-13 ඒ අවුරුද්ද. යස්. ඉන්න අනතුරු ඔබ යනවා බදුරලිය ක්‍රීඩා සමාජයට. මා දන්නා තරමින් මේ තරඟ අතරවාරදී ඔබට ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේත් අවස්ථාවක් ලැබෙනවා එංගලන්ත සංචාරයක් සඳහා යන්නට. පොඩ්ඩක් මේ කාලෙදී වෙච්ච දක්ෂතා ගැන පොඩ්ඩක් මතක් කරමු ඩිල්ෂාන්ට්. ඔව් ඉතින් මගේ බෙස්ට් පර්ෆෝමන්ස් ඉය කියන්නේ 2015 බදුරලිය මැච් 7කට විකට් 37ක් ඇරියා. අතනින් තමයි මගේ කියන්නේ 18-2 එකක් හම්බුනේ මට. ඊට පස්සේ අතනින් උත් මගේ ඒ සීසන් එකෙත් මම ඇරියා විකට් මගේ බෙස්ට් ෆිගර්ස් තිබ්බේ. කලින් ටැමිල් යූනියන් එක ලකුණු 53කට 7ක් ගත්තා මම. ඒක තමයි බෙස්ට් ෆිගර්ස් එකට තිබ්බේ. අතනින් අයියේ මම ඊට පස්සේ 18-2 ගියා. අතනින් ප්‍රැක්ටිස් මැච් එකකුයි ටෝර්නමන්ට් මැච් එකකුයි තමයි මම ගැහුවේ. ඔබ පන්දු යවන්නෙක් විදියට රිල්ෂාඩ් වමත් වේග පන්දු යවන්නෙක් විදියට ක්‍රීඩකයින් දවා ගැනීම සඳහා ඔබ භාවිතා කරන ප්‍රබලම හවිය වන්නේ මොකක්ද? යෝකර් පන්දුවද? වේගය අඩාල කරමින් යවන පන්දුවද? පන්දුව දෝලනය කිරීමද? මොකක්ද ඔබ භාවිතා කරන ප්‍රධාන හවිය බවට පත්වන්නේ? මම ගොඩාක් යූස් කරන්නේ ඉතින් බවුන්සර් ඇන් ස්ලෝ බෝ. ඒක තමයි මම ගොඩාක් යූස් කරන්නේ. ඊට අමතරව ඒකත් එක්ක වයිඩ් යෝකර්ස් තමයි ඒ තුනම තමයි මික්ස් කරලා වැඩිපුර යන්නේ. ඒ කියන්නේ T20 1 days වගේ matches වලින් ඒකින් තමයි ඉතින් සර්වයිව් වෙන්න පුළුවන් අපිට. ඉතින් ලයින් ඇන් ලෙන්ත් දාගෙන හිටියොත් ඉතින් මේ ගහ ඉතින් හැමතිස්සම ඉතින් මේ ඒ තුනම මික්ස් කරලා තමයි ඉතින් දාන්නේ. ඒ කියන්නේ බවුන්සර් ස්ලෝ බෝල් වයිඩ් යෝකර්ස් ඒ තුනම මික්ස් කරලා තමයි වැඩිපුර දාන්නේ. කවුද ඩිල්ෂාඩ් වැඩිපුරම අගය කරලා තියෙන්නේ මේ පන්දු යවන්න විදියට? ඇත්තටම කිව්වොත් තාමත් හැට්ස් ඔෆ් කරනවා අනුෂ සමානායක සර්ට. එයා තමයි මාව ඇත්තටම ඒ කියන්නේ 2015 එච්චර මම පර්ෆෝම් කරන්න එච්චර උඩට යන්න මගේ නම එළියට එන්න එයා තමයි මාර විදියට මහන්සි වුණේ. ඒ කියන්නේ මැක්ස් ඇකඩමියකත් අතන ඇවිල්ලා මාව බලනවා. ඊට පස්සේ අතන ඉවර වෙලා ක්ලබ් ප්‍රැක්ටිස් තියෙනවා අතන ඇවිල්ලත් මට කියලා දෙනවා. ඉතින් ඇත්තටම එයා නැති එක ඇත්තටම මම නම් කියන්නේ පර්සනලි කියන්නේ මාර පාඩුවක්. එයා වගේ කෝච් කෙනෙක් අපි මිස් කරපු එක. එයා තමයි මේ ගොඩාක් මහන්සිලා මම දැන් මෙතන ඉඳලා ඔයත් එක්ක කතා කරනවා කියන්නේ ඒකටත් එයා තමයි. ඉතින් ඇත්තටම ගොඩාක් මහන්සි වුණා එයා මාත් එක්ක. 2015 වසරේ තමයි ඔබ උපරිම දක්ෂතාවල හිටි. ඒ කිට්ටු වසරකදී ඔබට ලැබෙනවා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කිරීමේ වාසනාව ලැබෙනවා. ඒ වෙනකොට ඔබ ඉන්නේ මේ ශ්‍රී ලංකා කණ්ඩායම පේන මානේ. ශ්‍රී ලංකා ඒ කණ්ඩායම කියන්නේ ඊළඟ අදියර ඊළඟ පියවර තමයි ශ්‍රී ලංකා කණ්ඩායම. කොතනින්ද ඔබට ශ්‍රී ලංකා කණ්ඩායමට යන්න තියෙන අවස්ථාව ගිලි වුණේ කියලා ඔබ හිතන්නේ? මම 2016
එක ප්‍රැක්ටිස් මැච් එකකයි ටෝර්නමන්ට් මැච් එකකයි විතරයි ගෙහුවේ. ඒකත් විකට් නැහැ. ඒකේ එක විකට්ටක් ගියේ මේ මැච් එකේ. ඒත් මම තමයි සාමාන්‍යයෙන් මම හිතන්නේ අඩුවට බෝල් කරලා තිබ්බේ. ඒ කියන්නේ මේ මැච් එකේ ඒ කියන්නේ ඕල් ඕවර් බැලුවොත් මම තමයි අඩුවට ඒ කියන්නේ එංගලන්තේ ඒ කණ්ඩායමත් එක්ක ඔබ ක්‍රීඩා කරපු තරඟේ ලකුණු 420 ගානක් එංගලන්තේ ගහනවා. ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට එරෙයි. ශ්‍රී ලංකාව එක කඩුල්ලක් පමණයි ලබා ගන්නෙ. ඔබගේ මංගල ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ තරඟේ නේද? අමතක නොවන තරඟයක් බවට පත් වුණා නේ. ඔව්. ඒක 425 ගේවා විකට් එකක් ගියේ. මං හිතන්නේ ඒක ඒ විකට් එක ගත්තේ රමිත් රාමුකෙල්ල ගත්තේ ඒක. මං හිතන්නේ කෝඩ් බිහැන්නරි ස්ටම්ප් හරි දික්කා තමයි මේක කරේ. ඒකත් එක්ක ඊට පස්සේ ලංකාවට ඇවිල්ලා ධනිෂ්ක අය මං ඒ 20 ඉවරලා සිම්බාබ්වේ ටෝර්නමන්ට් එකක් තිබ්බා. මට මතක නැහැ අපි යනවද නැත්නම් ඒගොල්ලෝ මෙහෙට එනවද කියලා. සිම්බාබ්වේ එකක් තිබ්බා. ඒකේ මම 30 හිටියා මම. 30 හිටියා. ඊට පස්සේ ඒ දවස්වල ඉතින් මම දන්නේ නැහැ ඇත්තටම මොන දුනේ කියලා. ඊට පස්සේ අතනින් තමයි මං ඔහොමම එලේට ඇවිල්ලා ඉතින් ක්ලබ්ස් වල ක්ලබ් ක්‍රිකට් ගහගෙන ඉන්නවා. ඉතින් තාමත් මේ ඒ පර්ෆෝම් කරනවා. ඉතින් මං තාම විශ්වාසයි ඉතින් කොයි වෙලාවත් හරි මට chance එකක් හම්බෙයි කියලා. ඒකට මම ready වෙලා ඉන්නවා ඉතින් කොයි වෙලාවත්. ඔබ කොතරම් දුරට මහන්සි වුණාද ඩිල්ෂාඩ් මේ තමන්ගේ ශාරීරික යෝග්‍යතාවය පවත්වාගෙන යාම සඳහා? ඔව් ඉතින් ඒකට මම ලෑස්ති වුණා. මොකද මේ ළඟදී ඉඳන් මම දැක්කා කිලෝමීටර් 2ක් දුවන්න ඕනේ විනාඩි 8යි 35කින් 35කින් ඒ වගේ. ඉතින් කොයි වෙලාවොත් මම ස්කොට් එකට හරි මොකක් කරේ මේකට දැම්මොත් ඒක කරන්න බෑ අනිවාර්යෙන්ම. ඒක ඉතින් වෙලාවත් දුවනවා. ඉතින් ඒක තමයි මම දර්ශකය කියන්නේ පුළුවන් තරම් අවුට්ඩෝ වල තමයි හොඳයි 100%ක් හොඳයි. මං ඉතින් ඒකත් එක්ක ඉතින් කොවිඩ් නිසා අපිට ගෙදර කරලා නිකන් ඉන්න බෑනේ දර්ශකය. ඒක නිසා ඉතින් පුළුවන් තරම් ඉතින් මම මැක්සිමම් කරගෙන යනවා. ඉතින් ගොඩක් මහන්සි වෙනවා. දැන් සති 3කින් කිලෝ 6ක් අඩු වෙලා තින්නේ. දැන් ෆුල් ඩයට් ප්ලෑන් එකට යන්න මම දැන්. ඒ කියන්නේ ඒක ඔළුව තියාගෙන ඉතින් යනවා. ඉතින් මේ කොයි වෙලාවවත් මට chance එකක් හම්බ වෙයි. ඒ හම්බුනොත් ඒක අල්ල ගන්න ඕන කියලා ඒකෙන් තමයි මම දැන් මේ හાર્ඩ් වර්ක් කරන්නේ ජනස්කයි. දැන් ඔබ සාමාන්‍යයෙන් පන්දු යවන්නෙක් විදියට කාවද අනුගමනය කරන්නේ ෆලෝ කරන්නේ කාවද ඔබ? ස්පෙෂලි වාසය චමින්ද වාසය. චමින්ද වාසය ඊට පස්සේ මොහමඩ් ආමීර් ඒ දෙන්න තමයි මට ආසම බෝලර්ස් දෙන්නටත්. කලින් ඉඳන් දැන් වෙනකන් ඒක ඒ දෙන්නම තමයි වැඩිපුර මම ආසස්සේ වසීමක් කරා. මේ තුන් දෙනාම තමයි ඉතින් මම වැඩිපුර ෆලෝ කරන්නේ. චමින්ද වාස්ගේ කැමැතිම පන්දුව මොකක්ද? ඔබ දැකලා තියෙන ඔබ පොඩි කාලේ ඉඳලා ක්‍රිකට් බලන කෙනෙක් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම. කැමැති මොකක්? එයා තමයි ෆලෝ කරේ. එයා කරන්නේ එයා බෝල් කරද්දී අපිට ෂෝ කරන්න පුළුවන් එයාගේ පළවෙනි ඕවර්ස් දෙකකින් හරි තුනකින් හරි පළවෙනි ඕවර් එකේ හරි විකට් එකක් ගන්නවා. ඒ කියන්නේ එච්චර එයා 170කට 140ට 50ට දාපු බෝලර් කෙනෙක් නෙමෙයි වාසය කියන්නේ. ඒ කියන්නේ 125 130 ඇවරේජ් බෝලර් කෙනෙක්. ඒ කියන්නේ ලයින් ඇන් ලෙන්ත් එයාගේ. ඒ කියන්නේ මං වැඩිපුර දෙකලා තියෙනවා එයා ලෙෆ්ට් හෑන්ඩට ඒ කියන්නේ ලයින් ඇන් ලෙන්ත් අවුට් ස්විං කරනවා ඉතින්. ඒ වගේ රයිට් හෑන්ඩට ඉන්සේ ඒවින් තමයි ඒව තමයි ෆලෝ කරන්නේ මම. ඉතින් ක්‍රිකට් වල ඉතින් තරහ අරන් ඔළුවට දාලා එහෙම විකට් ගන්න බෑ. වාසයයා මම වාසය බලලා එකක් මේව කරගත්තා. එයා ගහන්න ඔළුවෙන් තමයි මැච් එක. ඒ කියන්නේ බෝල් කරන්න එයා. එයාට හතරක් ගෙහුවොත් ආයෙ නිකන් පොටට දාලා නිකන් ඔළුවට දාලා බය කරලා එහෙම විකට් ගන්න යන්නේ නෑ එයා. ඔළුවෙන් තමයි ගහන්නේ. ඉතින් ඒක නිසා ඉතින් මම එයාව බලලා ෆලෝ කරප එකක් තමයි ස්විං එක. මම මාස්ටර් කරන්නේ ආමත් ස්විං එක තමයි මාස්ටර් කරන්නේ මම. දැන් සමහර බෝලර්ස් ඉන්නවා ධනිෂ්ක අය 150ට 160කට දානවා. ඉතින් ගුටි තමයි ඉතින්. ස්විං මොකුත් නැහැ ඉතින්. දැන් ඉන්නේ ලෙවල් එක ගහන්න පුළුවන්. දැන් ඉස්සරහ හරි ඉතින් ඉස්සරහ එච්චර ටෙක්නොලොජි මොකුත් නැහැ ඉතින්. දැන් මොකුත් දන්නවනේ අයියට ඉතින් කොච්චර උඩට ඇවිල්ලා තියෙන ක්‍රිකට් එක. ඒකත් එක්ක ඉතින් දැන් නම් මම නම් කියන්නේ ස්පෙෂලි ස්විං තමයි දැන් ඉම්පෝර්ටන්ට්. පේස් එකට වඩා. ඉල්ෂාඩ් දැන් මේ ඔබ සාමාන්‍යයෙන් වර්තමාන ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගෙන් වඩාත් කැමැතිම ක්‍රීඩකය කවුද ඉල්ෂාඩ්? ශ්‍රී ලංකාවේ වෙන්න පුළුවන් වෙනත් රටක වෙන්න පුළුවන් ඔබ කැමැතිම ක්‍රීඩකය කවුද? මම ඇත්තටම කුමා සංගක්කාර අයියට. එතකොට කුමා අයියට එතකොට
ඇත්තම කියවොත් ලංකාව හැමෝටම ඊට අමතරව මම කැමති ඇඩම් ගිල්ක්‍රිස්ට් එයාට තමයි මම වැඩිපුර කැමති ඒ වගේ බ්‍රෙට්ලි ඒ වගේ කට්ටිය තමයි කැමති වැඩිපුර මොහොමඩ් ඩිල්ෂාඩ් දැන් පළමු පෙළ කඩලු 100ක් විතර අරගෙන තිබෙනවා 100කට එයා පැත්තේ මොකක්ද අනාගත බලාපොරොත්තු ඔබගේ LPL එක තමයි ඉස්සලාම ටාගට් එක දනුෂ්කයි ඊට පස්සේ අතනින් පර්ෆෝම් කරලා නැෂනල් ටීම් එකට තමයි දැනට දෙන්නේ ටාගට් එක. ජාතික කණ්ඩායම නියෝජනය කිරීම කොච්චර ලොකු ඩ්‍රීම් එකක්ද නැත්නම් මොන වගේ සිහිනයක්ද ඔබගේ? ඉතින් මම නම් කියන්නේ අර අර ඩෙත් එන්ඩ් කියන්නේ ඒ වගේ ලයිෆ් එකේ මගේ හයස් ඇචීව්මන්ට් එකක ඒක තමයි කියන්නේ ඒක කියන්න බෑ දනුෂ්කයි එච්චර එච්චරට මම ඒක කියන්න ඇත්තටම මේවක් එන්නේ නැහැ මට දැන් මේ ප්‍රශ්නෙට මේ නිකන් ස්ටක් වෙලා වගේ ඉන්නේ මම ඉතින් ඒක තමයි මම කිව්වේ කිව්වා වගේ ඉතින් ඒක තමයි ලොකුම ඇචීව්මන්ට් එක මගේ ඉතින් බලමු බලන් ඉන්න කට්ටිය මට ප්‍රේ කරන්න ඒ වගේ මාත් ඉතින් රට වෙනුවෙන් මාත් ගහනවා ඉතින් මම ඒ තමයි හිතන් ඉන්නේ ඉස්සරහ වටා ඉන්න ප්‍රේක්ෂකයන්ට මොකද කියන්නේ ඩිල්ෂාඩ් මේ වෙලාවේ මම නම් කියන්නේ ඉතින් ඒගොල්ලෝ ඇත්තටම විශ්වාස කරලා තමයි මාව ෆලෝ කරන්නේ ඒ වගේ පොඩි පොඩි මැසේජ් එකක් ඔය අයියාට හරි කාට හරි ඉතින් මං ගැන හොයනවා නම් ඉතින් මං වෙනුවෙන් තියෙන විශ්වාසෙත් එක්ක තමයි ඒගොල්ලෝ මේව කරන්නේ ඉතින් මම ඒගොල්ලන්ට කියන්නේ ඒ විශ්වාස කවදාවත් මේ වෙන්නේ නැහැ මං ඒකට 100% මම දෙනවා ඉතින් මං තාමත් මොන දේ වුණත් ක්‍රිකට් පැත්තේ වුණත් මම මැක්සිමම් කරගෙන තමයි ඉන්නේ කවදාවත් මං හෝප් මේ අතරින්නේ නැහැ ඉතින් තවත් මට සපෝට් කරන්න ඒ වගේ මම කොහොම හරි මහන්සියලා ඇචීව් කරන්න තමයි මම ඉන්නේ ඉතින් ප්‍රේ කරන්න ඕගොල්ලෝ මට චාන්ස් එක හම්බෙන්න ඕන කියලා සපෝට් කරනට thank you so much පෞලේ කෙනෙක් පොඩ්ඩක් විස්තරයක් කියමු ඩිල්ෂාන් අවසන් වශයෙන් ඇත්තමයි මේ මගේ පවුල ඉන්නේ මායි මං හිටියේ මායි අම්මයි තාත්තයි දැන් තාත්තා නැතුණා ලාස්ට් ඔක්තෝබර් 14/4 නැතුණා දැන් ඉන්නේ මායි අම්මයි විතරයි කොච්චර ලොකු පාඩුවක්ද තාත්තා නැතිවීම වට ඇත්තම කියන්නේ ෆැමිලි එකේ ලීඩර් කෙනෙක් නැති වුණාම ඉතින් එහෙම උනේ ඒ වගේ සමහර කට්ටියට වෙලා තියෙනවා ඇති ඉතින් ඇත්තටම ඉතින් තාත්තා මගේ තාත්තා මාත් එක්ක මාර ක්ලෝස් හැම තිස්සෙම ඉතින් ක්‍රිකට් ගැන ඉතින් එයාට එච්චර ඇත්තටම කිව්වොත් එයාට ක්‍රිකට් ගැන දන්නේ නැහැ දනුෂ්කයි ක්‍රිකට් ගැන දන්නේ නැහැ ක්‍රිකට් ගැන එක්කෙනෙක්ව දන්නවා ඒත් කියන්නේ මාලියාව තමයි දන්නේ මාලියාව දන්නවා ඒත් කියන්නේ අර පුතා අර කොණ්ඩෙට පාට ගහලා ඉන්න අර ඒ වගේ තමයි මොකක් කර කියන්නේ නිකන් රසිත් මාලිංග කියලා කියනත් බෑ අපට ඒ වුණාට එයා මාරු විතර සපෝට් කරා. ඒ ක්‍රිකට් එයාට ඉන්ට්‍රස්ට් නැහැ. ඒ වුණාට කොහොම හරි ඉතින් මට අඩුම ගන්න කොළඹ යන්න එන්න හරි ඒ වගේ උදව්වක් කියන්නේ මම ලොකු උදව්වක් ඒ වගේ කියන්නේ. ඒ කියන්නේ මාර සපෝට් එකක් ඒ වගේ සපෝට් කරා. ඉතින් ඇත්තම මාර ලොස්ට් එකක් මට. ඒ වගේ කියන්න වචනයක් නැහැ. ඇත්තටම මාර ලොස්ට් එකක්. ඔබ ශ්‍රී ලංකා පළමු පෙළ කඩුලු 100කට වඩා ලබාගත් ක්‍රීඩකෙක් බවට පත් වෙලා තිබෙනවා මේ ගමනේදී ඔබට උදව් කරපු වෙන විශේෂ අය ඉන්නවද නැත්නම් කොතරම් දුෂ්කරතා මැද්දේද ඔබ මේ ගමන ආවේ ඩිල්ෂා නෑ මේ කොළඹ එන්න කලින් මට පොඩි ප්‍රශ්නක් තිබ්බා අයියට බලන්න පුළුවන් මගේ ඇඟිල්ල කැඩලා තියෙනවා මේක ඉස්කෝලේ ගහන කාලේ තමයි කැඩුනේ ඊට පස්සේ මේක දෙපාරක් සර්ජරි කරා ඒත් හරි ගියේ නැහැ ඊට පස්සේ අපේ ගමේ ටීම් එකක් තියෙනවා ටේබල් කියන්නේ අපේ ගමේ ඒගොල්ලන් තමයි නම්බර් 1 ටීම් එක පා බොයිස් කියලා ඒගොල්ලන් මැනේජ්මන්ට් එක තමයි මාව ඉන්දියාවට ඇව්වා මේ සර්ජරි එක කරන්න මේක කරලා අතනින් තමයි පොඩි පොඩි ඒ කියන්නේ ෆැමිලි සපෝට්ස් තිබ්බා ගොඩාක් තිබ්බා ඉතින් කොළඹ ආපු කාලෙ ඉතින් වැඩි සපෝට් එකක් තිබෙන ඇත්තටම ඉතින් කවුරුත් දන්නේ නැහැ ඉතින් මම කොයි විදිහට බෝල් කරන්නේ මම කොයි විදිහට දක්ෂයි කියලා කවුරුත් දන්නේ නැහැ ඒ කියන්නේ ෆැමිලි එකේ ඉතින් වැරදි හිතන්න එපා දනුෂ්කය එකක් කියන්නම් මම දැන් ගොඩාක් කට්ටි ඉන්නවා දැන් පොඩි කාලේ ඉඳන් ප්‍රැක්ටිස් යනකොට
බබාලා එක්කන යන්නේ අම්මා හරි තාත්තා හරි ඉතින් අපේ පැත්තේ එහෙම නෑ අයියේ අපේ පැත්තේ එහෙම නෑ දැන් මම ප්‍රැක්ටිස් යනවා නම් ඉතින් මම බෑග් එක දාන්න 15 හරි 13 හරි පොඩි කාලේ හරි ලොකු හරි බෑග් එක දැම්මා ගියා ඉතින් අම්මා කියනවා ගිහිල්ලා පරිස්සම් ගිහිල්ලා එන්න කියලා එච්චරයි ඉතින් ඒගොල්ලන්ට දන්නේ නෑ මම කොයි විදිහට බෝල් කරන්නේ කොයි විදිහට දක්ෂයි ඉතින් ඉස්සරහට මෙයාට ෆියුචර් එකක් තියනවද මේකේ නැත්තම් මේ මෙයා ජොබ් එකක් ක්‍රිකට් අතල්ලා ජොබ් එකක් කරන්න ඕනද ඒක මොකුත් දන්නේ නෑ ඒකත් එක්ක අයියේ මේ මම නම කියන්න කැමති නැ අපේ ෆැමිලි එකේ එක්කෙනෙක් මට ඇත්තම අයියේ මම ක්‍රිකට් ගහුවේ දවස් දෙකක් අර ගත්ත තීරණයකින් තමයි මම ක්‍රිකට් ගහුවේ නැත්තම් මගේ මම නම කියන්න කැමති නැ මේක කටට එනවා හරිද මේ එයා මගෙන් ඇහුවා ඇයි ඔයා කොළඹ යන්නේ මම කිව්වා ක්‍රිකට් ගහන්න ඕනේ මට ඒක විතර හොඳට පුළුවන් ඒක කියලා ඊට පස්සේ එයා විශ්වාස කරේ නැහැ මාව ඊට පස්සේ මං අඬනවාද ගෙදරින් එයා කියන්නේ මගේ ෆැමිලි එකේ ඉන්න කෙනෙක් කියන්නේ නෑ ඔයා හොටෙල් කෝස් එකක් කරන්ද තරලා කොහේ හරි සෙටල් වෙන්න ඒ කියන්නේ මේ කොහෙද කටා හරි කොහේ හරි ගිහිල්ලා ජොබ් එකක් කරන්න මම කිව්වා නෑ මට මාව විශ්වාසයි මම ක්‍රිකට් ගහන්න පුළුවන් මට විශ්වාසයි ඕන තැනකට යන්න පුළුවන් කියලා ඊට පස්සේ බෑම කිව්වා ඊට පස්සේ මට මාර අප්සෙට් මං ඇඬුවා කට්ටිය විශ්සලා ඇඬුවා මම ඉතින් එතකොට මට අවුරුදු 18 19 ඇඬුවා संगकार उत्तर विश्वास विश्वास संवेदी कथावाष्कर गमन दुष्कर अभियोग बाधक सियाल जैगेन इदिरेट आपु गमन अक्तमा मोहम्मद दिलशाट तिबेन थिंग दिलशाट अभी बला परुत्तुएन उब इताम नुदुरेदीम जातिक कंडायम इन्न नत्तां इता में आतिमेन श्रीलंका ए कंडायम श्रीलंका इमेजिन कंडायम में वागे कंडायम वरेट एविल्ला इता इक्मनिम उब बला परुत्तुएन उब टैलेंट इसराट गिनी सपोर्ट करना मंगना इसराट गोडाला ඉතින් එනම් ඩිල්ෂාට් නැවත වතාවක් අපි සුබපතන ගමන් අද අපේ වැඩසටහන අපි මේ විදිහට හමාර කරනවා ඉතින් යලිත් දවසක මෙවැනිම වූ වැදගත් වැඩසටහනකින් හමු වීමේ බලාපොරොත්තු ඇතිවෙයි